හමුදා විසින් ඝාතනය කරනු ලැබූ බවට සාක්ෂි කිසිවක් නැතයිද ඔහු කියා සිටී. තමිල්නාඩුවේ හිටපු මහ ඇමති මුතුවේල් කරුණානිධි දෙමළ ජනතාවගේ හැඟීම් අවුලවමින් දේශපාලන වාසි ලබා ගැනීමේ ප්‍රයත්නයක නිරත වන බව මහාචාර්යවරයා පවසයි. 2009 වසරේදී මෙන් ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳව සුති යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කර ගැනීමේ අවශ්‍යතාවද සුබ්‍රමණියන් ස්වාමි පෙන්වා දෙයි. රටට එරෙහි කොටිහිතවාදී විදේශ බලවේගවලට විරෝධය පළ කරමින් දසදහස් ගණනක් ජනතාව කොළඹට රැස් වෙති. ශ්‍රී ලංකාවට එරෙහි කුමන්ත්‍රණකාරී යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී පරාජය කිරීමට සහාය වන්නේ ඔහු ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිතේ. දේශීය සුරකිමේ ජාතික ව්‍යාපාරය සංවිධානය කළ සාමපාගමන අද උදේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ නැරඹින. සර්වාගමික පූජකවරු විද්වත්හු රොතිය සමිති සමාජිකයෝ මාධ්‍යවේදීහු කලාකරුවෝ මෙන්ම ස්වේච්ඡා සංවිධාන රාජහා පුද්ගලික ආයතන නියෝජනය කරමින් දහස් ගණනේ නෘතකයෝද මීට එක් වූ. රටටෙහි ඕනෑම බලවේගයකට ජාති ආගම් කුල මල සහ පක්ෂ බෙහෙදයකින් තොරව සියලු දෙනා ඒකරාශ්‍ය විය යුතු බව ඔවුහු අවධාරණය කළහ. මතධාරීන් එක්කහු වෙලා මේ වගේ රට අපේ රට මේ වගේ හිරියර කරන්න එපා. මුළු ලෝකයක්ම එකතු වෙන්න ඕනේ මේ සාමය නැමිති කුරුල්ලා මුළු රටටම බෙදන්න. ඒක තමයි අපේ එකම පණිවිඩය. තානාපති කාර්යාලයකටම ගිහිල්ලා අපේ ශ්‍රී ලංකාවේ තියෙන ශක්තිය පෙන්වන්න අපි මේකට විරුද්ධව නැගී හිටිනවා කියලා පෙන්වන්න තමයි. ශ්‍රීලෝම ශ්‍රී ලාංකික ජනතාවට අපි එකහණින් කියලා සින්නවා පළමුව මව්බිම දෙවනුව වැඩබිම. සමකාමී පාගමනේ පැමිණි පිරිස් අමරිකා බ්‍රිතාන්‍ය නෙදලන්ත නෝර්වේ ඇතුළු බටහිර රටවල තානාපති කාර්යාලවලට සංදේශ බාර දුන්නා. ලෝකේ බලවත් රටක් වන ඇමරිකාවෙන් අපි සංදේශයක් ඉදිරිපත් කළා ඉල්ලා හිටියේ අපේ රටට ඇඟිලි ගහන්න එන්නට එපා. අපේ රට ස්වාධීන රටක්. දේ නිමා කරලා ඉදිරියට යන වෙලාවේදී අද සිද්ධ වෙලා තියෙන දේ තමයි අද දැන් මොනවා හරි කුණ ගොඩක් උස්සගෙන ඉදිරියට යන්න උත්සාහ කරනවා. මේ බෑම ගත්තේ නිකන් නෙමෙයි. කෝටි දෙකක් ජීවත් කරවීම සඳහා තමයි මේ තීරණය අරන් තියෙන්නේ. එම නිසා අපි සියලුම දෙනා එකට එක්කහු වී මේ උතුම් අපේ මාතෘභූමිය ආරක්ෂා කිරීම වගකීමක් ඒ අනුව අපි ක්‍රියා කරනවා කියන එක තමයි පිළිගන්නේ. පොදු කටයුත්තකදී රටගෙන හිතලා පක්ෂ දෙකකින් තොරව ආගමික දෙකකින් තොරව මේ වෙච්ච මේ කරපු ව්‍යායාම ඉතාමත් ඉතාමත් වැදගත් ව්‍යායාමයක් හැටි තමයි මම දකින්නේ. සියලු ભેදයන්ගෙන් තොරව අද මේ රටේ සිටින විදේශීය තානාපති කාර්යාලවලට තමන්ගේ මතය ප්‍රකාශ කළ අවස්ථාවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. මේ අතර රටට එරෙහි විදෙස් කුමන්ත්‍රණ වලට විරෝධය පාමින් දහස් ගණනින් මුස්ලිම් ජනතාව කොළඹට එක් වෙති. විවිධ සංවිධාන වලට අයත් මුස්ලිම් ජනතාව විරෝධතාවට සහභාගී වූහ. සිංහල දෙමළ මුස්ලිම් ජනතාව වර්තමානයේ සමගියෙන් ජීවත් වන බැවින් ඒ විනාශ කිරීමට කිසිදු බලවේගයකට ඉඩ නොතැබිය යුතු බව එම ජනතාව එක්හඬින් කියා සිටිති. ආෂික් අහමඩ් ආධ්‍යාත්මික නායකතුමාගේ ආශිර්වාදයෙන් නබවියා ඉස්ලාමික තරුණ සංවිධානයේද දැවැන්ත පාගමනක් සංවිධානය කර තිබෙන මේ අවස්ථාවට බස්නාහිර පළාත ආණ්ඩුකාර අලවි මෞලානා මහතැතුළු රටේ ප්‍රදේශ රැසක මුස්ලිම් ප්‍රජාව එක්ව සිටියහ. රටට එරෙහිව පවතින සියලු බලවේග පරාජය කිරීම සඳහා නොව ඉස්ලාමීය රටවල් දැනුවත් කිරීම පාගමනයේ මූලික අරමුණ විය. රට හමු වේ ඇති කුමන්ත්‍රණ පරාජය කිරීමට ජාතිභේදයෙන් තොරව එක්වන්නේ සියලු රටවැසියන්ගෙන් මෙහිදී ඉල්ලීමක්ද කෙරෙන අමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී දියත් කර ඇති පදනම් විරහිත යෝජනාව නබවියා ඉස්ලාමික තරුණ සංවිධානයේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. රටේ සැබෑ ස්වරූපය සහ 30 වසරකට පසු ලැබුණු නිදහස ආරක්ෂා කර දෙන ලෙස පවසමින් සකස් කළ සංදේශයක්ද අමරිකානු තානාපතිවරයාට බාර දෙනු ලැබිය. ये
රාජ්‍ය නුවණ සංවිධානවල ඩොලර් වලට අවනත වූ කොටි හිතවාදී ශ්‍රී ලාංකිකයන් කීප දෙනෙකු ජිනීවා සිට අසත්‍ය තොරතුරු ගෙනහැර දක්වමින් ශ්‍රී ලංකාව අපහසුතාවට පත් කිරීමේ කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක කරන බව වැඩ බලන තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ යාපා අභිවර්ධන මහතා පවසයි. රට තීරණාත්මක අවස්ථාවකට මුහුණ දී ඇති මොහොතක දේශද්‍රෝහී ක්‍රියා කිසිසේත් අනුමත කළ නොහැකි බවද ඔහු කියා සිටී. අද කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. මේ රටේ ඉන්න සමහර සංවිධානවල කීප දෙනෙක් රාජ්‍ය නෝන සංවිධානවල කීප දෙනෙක් ඔවුන්ට විශේෂ පහසුකම් දීලා මේ රජයට රටට විරුද්ධව ප්‍රචාර කිරීම සඳහා විශාල වැඩපිළිවෙලක් රටේම කණ්ඩායමක් ගෙනියනවා. ඒ නිසා අපි මහ ජනතාව දැනුවත් විය යුතුයි. විශේෂයෙන්ම මේ රටේ සිටින සමහර රාජ්‍ය නෝන සංවිධානවල ප්‍රධානීන් මේ වෙන විට ජිනීවා වලට ගිහිල්ලා ඔවුන් විශේෂ සුපබෝගී හොටල් වල නැවතිලා ඒවට ගෙවීම් කටයුතු කරලා ඒ වගේම ප්‍රධාන ගුවන් ටිකට් පත් විශේෂ බිස්නස් පන්තියේ ගුවන් ටිකට් පත් වලින් ගියපු කීප දෙනෙක් ඉන්නවා රට වෙනුවෙන් රටට විරුද්ධව ප්‍රචාරයක් ගෙනියනවා. ශ්‍රී ලංකාව නව සංවර්ධන මාවතකට යොමු සිටින අවස්ථාවක ඩොලර් වලට යට වූ පිරිස් ගෙන යන අසත්‍ය ප්‍රචාර පිළිබඳව තමන් කනගාටු වන බව විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව හා මධ්‍යස්ථ මතධාරී දෙමළ ප්‍රජාව පවසති. කුරාදා තිබුණා රැස්වීමක් ලංකාවෙන් සුනිලා අබේසේකර මුලාසනේ හිටියේ පක්කිය සූති සරවණ මුත්තුයි. එතකොට තව ඔය නිමල් කපන ඇන්ඩු මේ අය ඇවිත් කියන කතා ඇවිත් ලංකාව ගැන අමූලික බොරු චෝදනා කියනවා. මේක මේගොල්ලන් කරන්න හදන්නේ ඒට ඇවිල්ලා ඉන්න පිටරට ඇවිල්ලා ඉන්න ඇම්බැසඩර්ස්ලා හැම ඔය ගේන ඇමරිකානු යෝජනාවට මේ සහයෝගය ලබා ගන්නට මිස්ටර් පයිකසෝදි අන් සුනිල් අබේසේකර නිමල්කා They were here. They painted the picture of Sri Lanka as Sri a Lanka duck. Sri Lanka in Geneva was a part of Rajya Novana Sangvidhana was a kriyakari pirisakut rata asthavar kirimata kriyakaranama. Oun savadhya siddhin genahera paamin rate manava himikam kadavi yati bava kiyanna utsaha daranawa. Kotin kala sahasikam minimerum samuha ghatana bomba pipiravim gana oun katha karanne neha. Api jatyantarayata kiyanne Sri Lankave dan samaya tiyenawa. රට සංවර්ධනය කරන්න උදව් වෙන්න කියලා. No evidence. They were telling yesterday. සුඩානයමෙන් ශ්‍රී ලංකාවද දෙකඩ කිරීමට ඇමරිකාව දරන ප්‍රයත්නය පරාජය කළේද බව දේශීයතයිශී ජාතික ව්‍යාපාරයේ පවසයි. ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කරන ලද්දේ එම දුෂ්ට අරමුණ ඉටු කර ගැනීමට බව හිමාලයකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කියා සිටී. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවේග උත්සාහ කරා ආණ්ඩුවේ කැමැත්තෙන් මේ යෝජනාව ගේන්න ආණ්ඩුව ඉතාම ප්‍රශංසනීය විදියට ඒකට යටත් වුණේ නැහැ. ඉතින් ඒ නිසා ඔවුන් දැන් මේ යෝජනාව කොහොම හරි ජයග්‍රහණය කරන්න උත්සාහ කරනවා. ඔවුන් ජයග්‍රහණය කරොත් ඔවුන්ට හැකි වෙනවා මේ ස්පෙෂල් ප්‍රොසීඩිය මැන්ඩේට් හෝල්ඩර්ස්ලා මේ රටට එවන්න. ඒ කියන්නේ විශේෂ ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණ කමිටුවක්. එවැනි කමිටුවක් පත් කර සුඩානයට එරෙහිව අද සුඩානයේ ජනාධිපතිට එරෙහිව යුද අපරාධ චෝදනා ගෙනාවේ අන්නේ පත් කිරීම හරහා ඉතින් අපි නිසා රජයෙන් ඉල්ලා සිටිනවා මෙතෙක් දැඩි ස්ථාවරයක සිටලා යටත් නොවි සිටියාසේ මේ යෝජනාව ජයග්‍රහණය කරත් ඇමරිකාව අපි පෙරදුනත් අපි මේ යෝජනාව පිළි නොගත යුතුයි. මේ රජය මෙතෙක් මේ තර්ජන වලට මුහුණ ආපු ආකාරය ගැන අපි සන්තෝෂ වෙනවා. මොකද නිර්භය ලෙස මහින්ද රාජපක්ෂ මහත්මයා මේ තර්ජන වලට මෙතෙක් මුහුණ පෑවා. අපි බලාපොරොත්තු වෙන ඉදිරි අනාගතයේදී එසේම නොසැලී මේ යෝජනාව පරාද වුණ දිනුවත් මං හිතන්නේ අපි මේ බටේරෑයින්ගේ මේ ගෙනියන මේ කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ගය නවතින්නේ නැහැ. ඒ සියල්ලටම එතුමා නොසැලී කෙලින් ඉඳගෙන මේකට මුහුණ දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කෙටි විරාමයකින් පසු ගමුමු තවත් දේශීය පුවත් සමඟ. සරල සිංහල බසින් රජිත ත්‍රිපිටක ග්‍රන්ථය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වේ. උත්සවය ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහානායක අතිපූජ්‍ය දෞද්දෙන ඥානිස්තර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් නරලිගහ මන්දිරයේදී ඊයේ පැවැත්වෙන සිංහල සූත්‍ර නිපාතයේ අංක 12 තේරිගාථා අංක 14 තේරිගාථා අංක 16 යන ග්‍රන්ථ තුන පිළිගන්වනු ලැබිය. පූජ්‍ය බලංගොඩ සෝභිත ස්වාමින් වහන්සේ ග්‍රන්ථ සම්පාදනය පිළිබඳ ජනාධිපතිතුමාට පැහැදිලි කළහ.
බුද්ධාශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මත මේ සම්පාදනය කර තිබේ. ජනාධිපතිතුමාට ආශිර්වාද පතා පිරිත් සජ්ජායනයක්ද මෙහිදී පැවැත්විණ. ජනාධිපති ආගමික කටයුතු සම්පාදිකරණ ලේකම් පූජ්‍ය ගැටමාන්නේ ගුණානන්ද ස්වාමින් වහන්සේ සහ අග්‍රාමාත්‍ය දීමුජය රත්න නියෝජ්‍ය අමාත්‍ය MKDS ගුණවර්ධන යන මහතුරුද මේ අවස්ථාවට එක් වූහ.